नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु कामोपादान दिट्योपादान सीलबुदुपादान अंतवादुपादान सतर वेदायरुं उपादान काममस्तु ममय मगेय वसें गेनीम दृष्टिं ममय मगेय वसें गेनीम सीलयन् हा वृत्तयन् ममय मगेय वसें गेनीम रूप वेदना संज्ञा संकार विज्ञान ममय मगेय वसें गेनीम मेसे उपादाने वसें सलकिय हैकिय। इदिन बुद्धरजानन वहांसे मेकी सियलु उपादानयन् नति करन निसा උන්වහන්සේට ගයක් නොමැති නිසා සියලු ගෙවල් අත්හල නිසා අගිහන් යනුවෙන් හඳුන්වනවා. ඒ වගේ මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේව මිනිසින් සහිත ලෝකයේ ප්‍රඥාවෙන් සීලෙන් හා ගුණෙන් අනික් සත්‍යයන් ඉක්මවා උසස් තත්ත්වයට පත් වූ නිසා අග්ගෝ යනුවෙන්ද හඳුන්වනවා. ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකේ අග්‍රෝ තත්ත්වය නම් වූ ඒ බුද්ධත්වයට ගියා. ඒ අග්‍රෝ තත්ත්වයට ගිය නිසා අග්ගතං ගතෝ යනුවෙන්ද හඳුන්වනවා. එවන් උතුම් වූ නාමයන්ගෙන් හඳුන්වන අරහත්තු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. अति उत्तमनीय पंसीय पनस जातक पुत्तहंसे के पलमु एनि अपन्नक जातक देशनाव अपन्नकं ठानमेके दुतियं आहो तक्किका एत दन्याय मेधावी तंगन हे यद पन्नकं। මෙහි අපන්නක කියලා කියන්නේ ඒකාන්ත නිවැරදි නිවනට යොමු වන ස්ථානය යන කාරණාවෙන්. කාරණේ වනාහි යම් හේකින් ඊටම අයත් පැවැත්ම අනුව සපයයි. එම නිසා ඨානයයි කියනවා. ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ හේතුව හේතුව වශයෙන්ද අහේතුව අහේතුව වශයෙන්ද ආදීහිද ප්‍රවේදය දත යුතුයි. මෙසේ අපන්නකං ඨානං යන පද දෙකෙන් ඒකාන්තයෙන්ම හිතසුව එළවන බැවින් නොනැත්තන් විසින් අනුගමනය කරන ලද ඒකාන්ත නොවර්ධන නිවන පිණිස පවතින හේතුව මේයයි දක්වලා තියෙනවා. මේ මෙහි කෙටි තේරුමයි. විස්තර වශයෙන් දැක්වන කල තුන් සරණාගමනය, පන්සිල්, දසසිල්, ප්‍රාතිමෝක්ෂ සංවරය, සිව් පිරිසිදු සිල්, ආහාරයෙහි පමන දැනීම, භාවනා පිණිස නිදිමැරීම, ධ්‍යාන වැඩීම හා ඵල යන මේ සියල්ලම නිවැරදි අපන්නකං තහනං නම් නිවන් ප්‍රතිපදාව නිවන් මඟ යන අර්ථයයි. යම් හේකින් නෛර්යානික ප්‍රතිපදාව මෙනම් වේද එම නිසාම බුදුරජහු නිවැරදි පිළිවෙත දෙසන්නාහු මේ සූත්‍රය දෙසූහ. මහණෙනි කරුණ දෙකකින් යුත් භික්ෂුව නිවැරදි පිළිවෙතට පිළිපන්නේ වෙයි. ආශ්‍රවයන් නැති කිරීම සඳහා භාවනාව අරඹන ලද්දේ වෙයි. කවරනම් දෙකරුණක්ද මහණෙනි මේ සසුනේහි මහණතිම ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වෙයි. අහරෙහි පමණ දන්නේ වේ. නිදිවැරීමෙහි යෙදේද මහණෙනි මෙහි ඇසින් රූපය දැක නිමිති ලකුණු නොගන්නේ වෙයිද? අර විදිහටම කණින් නාසයෙන් මේ විදිහට මහණෙනි මහණතෙම මේ සසුනේහි මහණ ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වෙයි. මහණෙනි කෙසේනම් භික්ෂුව අහරෙහි පමණ දන්නේ වෙයිද? මෙහි භික්ෂුව නුවණින් සලකා ආහාර වළඳයි. මේ ආහාරය චන්දරාගයේ පිණිස නොවේ.
මත් බව පිණිස නොවේ. මේ විදිහට ඒ සිව්පස ප්‍රතික්ෂාවන් දක්වනවා. මෙසේ මහණෙනි මේ භික්ෂුව ආහාරෙහි පමණ දන්නේ වෙයි. මෙසේ මහණෙනි කෙසේනම් භික්ෂුව නිදිමරීමේ යෙදුනේ වෙයිද? මහණෙනි මේ සසුනේ භික්ෂුව දවල් කල සක්මණෙන් හා හිඳීමෙන්ද? මේ විදිහට රාත්‍රී කාලයේ එක වරුවක් පමණ නින්දට යොදවන වගත් අනිත් කාලයේ අවදීන් මේ භාවනා සඳහා යෙදෙනවා මේ දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. මහණෙනි මෙසේ භික්ෂුව නිදිමරීමේ යෙදුනේ වෙයි. මේ විදිහට මේ සූත්‍ර තුනකම දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අපන්නක ප්‍රතිපදා රහත් ඵලයේ දක්වාම පවතිනවා. රහත් ඵලයේද ඵල සමවතද සහිතයි මේ අපන්නක ප්‍රතිපදාව. ක්ලේශ පරිනිර්වාණයටද පිළිවෙත් නම් මේ ඒකේ කියලා විස්තර කරා. ඒක තේරෙම නොනැති මිනිස්සෝ එහි අසුවලා අසුවලා යයි නියමයක් නැහැ. මෙහිදී පිරිවර සහිත බෝධිසත්වයන් වහන්සේ ඒකේ කෙලේ පිරිස ගැන කියද්දි සඳහන් කරනවා. ဒုတိယං ආහු තක්කිකා. මෙහි ဒုတိယං යනු පළමුවෙන් කියන දහ අපන්නක ඨාණයෙහි නෛර්යානික කාරණේ දෙවෙනි තර්ක ග්‍රහ කාරණේයි. අනෛර්යානික කාරණේයි. ආහු තක්කිකා. ඒ කියන්නේ මේ පළුම් පදයේ සමග යෙදෙනවා. අපන්නක ප්‍රතිපදාව නොනැත්තෝ ගත්ත බාලසාත්නායක පුත්‍රයා ප්‍රමුඛ තාර්කිකයන් යමෙක් කීවාහුද ඔවුන් දෙවෙනිය ගත යුතුයි. සාපරාදී ඒකාන්ත නොවන අනෛර්යානික කාරණේ ගත්ත ඔවුන් අතුරෙන් යමෙක් ඉදිරියේ ජලයේ විය යුතුයි දෙවෙනි තර්ක සංඛ්‍යාත අනෛර්යානික කාරණේ ගත්තාහුද ඔහු තෘෂ්ණා ප්‍රතිපදාව ගත්ත. මින් සුප්ල ප්‍රතිපදාව නැත්තම් සුදු යහපත් ප්‍රතිපදාව අපරිහානි ප්‍රතිපදාවයි. ඒ නිසා යමෙක් සුක්ල ප්‍රතිපදාවට පිළිපන්නොද ඔවුන් නොපිරිහි යහපත් බවට පත් වූහ. යමෙක් තෘෂ්ණා ප්‍රතිපදාවට පිළිපන්නාහුද ඔහු පිරිහි මහා වේසණයකට පත් වූහ යන අර්ථය තමයි මේ අපි ගත යුත්තේ. භාග්‍යවතුන් වහන්සේ අනාථ පින්දික ගෘහපතියාට වදාරා තවදුරටත් මේ ප්‍රකාශ කරනවා. ඒත ධඤ්ඤාය මේ දහාවින් තංගන්නේද පන්නකන්ති කියලා. ඒත ධඤ්ඤාය මේ දහාවින් කියන්නේ මෙහි මේදා නමින් හඳුන්වන්නේ පිරිසිදු උසස් ප්‍රඥාවෙන් යුත් කුල පුත්‍රයා. තරකයෙන් නොගැනීම හා තරකයෙන් ගැනීම යන අපන්නක සපන්නක යන දෙකරුණ ගුණ දොස් දියුණුව පරිහානිය යහපත හා අයහපත යන දැන අර්ථය. ඒ අර්ථය ඇතුළත් වෙනවා. තංගන්නේද පන්නකන්ති යනුවෙන් මෙහි යමක් නිවැරදිද ඒකාන්තයෙන් යහපත් පිළිවෙත නොපිරිහෙන පිළිවෙත නම් වූ නිවනට කාරණ වේද එයම ගත්තේය. කුමක් නිසාදයත් ඒකාන්තයෙන් නිවැරදි බව නිසාය. අනෙක් තරක පිළිවෙත් නොදත්තේය. මක් නිසාදයත් ඒකාන්ත බවක් නැතිහෙයිනි. මේ අපන්නක ප්‍රතිපදාවනාහි සියලු බුදු පසේ බුදු බුද්ධ පුත්‍රයන්ගේ පිළිවෙතයි. බුදුවරය වනාහි අපන්නක පිළිවෙතෙහිම පිහිටා දැඩි වීරියෙන් පෙරුම් දම්පුරා බෝමුලදී බුදුවරයෝ වෙති. පසේ බුදුවරු පච්චේක සම්බෝධියම උපදවති. බුද්ධ පුත්‍රයෝ ශාවක ප්‍රාරමී ඥානය රහත් බව අවබෝධ කරත්. මෙසේ බුදුරජාණන් වහන්සේ ඒ උපාසකවරුන්ට ත්‍රිවිධ උසස් කුල සම්පත්තියද සාදෑරුම් කාමාවචර දෙව්ලොව බඹලොවද සම්පත් මේ සියල්ල අවසන රහත් මඟද ලබා දෙන සුළු අපන්නක ප්‍රතිපදාවයි ඒ විස්තර කරේ. සතර අපායෙහිද පස්සදෑරුම් පහක් කුල උපත ලබා දෙන සපන්නක ප්‍රතිපදා නැමැයි මේ අපන්නක ධර්ම දේශනාව තුළ විස්තර කරලා තවදුරටත් සිව්සස්සුල ආකාරයකින් වදාරලා සිව්සත් දේශම අවසන් කරලා මේ 500ක් උපාසකවරු සෝවාන් ඵලෙහි පිහිටවනවා. ඉතින් ඒට අදාළ ජාතක දේශනාවට මේ අදාළ ගාථාවක් තමයි අපි ඒ ගාථාවේ තේරුම සහිතව සඳහන් කරේ. තවත් ඊටාම කෙටියෙන් දැක්වුවොත් ඇතැම් තාර්කිකයෝ අපන්නක ඥානයේ දෙවෙනි තැන තබති කියෝහ. නොනැත්තෝ මේ කාරණ දැන යමෙක් අපන්නකද එය ගත්තේය. ඒ කියන්නේ මේ තර්කයෙන් යන ගමනක් නෙවෙයි අවබෝධයෙන් යන ගමනක්. මේ අවබෝධයට අදාළ උතුම් වූ අපන්නක ප්‍රතිපදාවම අනුගමනය කළ යුතුයි කියන අර්ථය තමයි මේ ජාතක දේශනාවට අදාළ ගාථාවේ සම්පින්දන අර්ථය.
සංසාරයේ පුරාම අතරමං වෙලා නොඑක් වැරදි පාරවල් වල ගියපු අපට හැබෑ මාර්ගයක් අහන්න ලැබුණ නෑ මේ සංසාරයේ පුරාම. නමුත් මේ වන විට මේ මොහොතේදී නිවැරදි අපන්නක මාර්ගය අපට ශ්‍රවණය කරන්න ලැබිලා තියෙනවා. එවන් උතුම් වාසනාවන්ත ස්වභාවයකට හිමිකම් කියන්න ලැබිච්ච, එවන් උතුම් වාසනාවන්ත දෙසවනක් ලැබූ වාසනාවන්ත පින්වතුනි, දැන් මේ සඳහන් කරේ අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේට අදාළ පළවෙනි ජාතක දේශනාවට අදාළ ඒ මුල්ම ගාථාවෙහි අර්ථය බොහොම දීර්ඝව කෙටියෙන් ගත්තහම තර්ක කිරීමෙන් ඒ අනවබෝධිත හේතුවන මාර්ගයනව විමසීමෙන් අවබෝධයෙන් යා යුතු මේ නොවරදින අපන්නක ප්‍රතිපදාව නොනැත්තෝ තේරුම් ගත්තා කියන මේ තේරුමට අදාළ ජාතක දේශනාවයි දැන් අපි ඊළඟට දැනගත යුතු වන්නේ. කවුරු විසින් කොතනදී කුමක් අරබයා මේ ගාථාව තේරුම දේශනා කරාද කියන එක විස්තර වෙන්නේ මේ ජාතක දේශනාවට අදාළ අතීත හා වර්තමාන කතා තුළ. එහෙනම් මේ කතාවන් දැනගෙන එයින් අපේ ජීවිතයට ගන්න පුළුවන් උතුම් ආදර්ශ ගැන හොයලා බලලා අපේ ජීවිතේ සාර්ථක කරගන්න කවුරුත් දැන් උත්සාහ කරන්නට ඕනේ, සෝදානම් වෙන්නට ඕනේ. හොඳයි පින්වතුනි, මේ ජාතක දේශනාවට අදාළ කතාව අපි හිමීට ඉමසලා බලමු. කලබලකාරීව ආවේගශීලීව ගත වෙන අපේ ජීවිතේ හිත නිවෙන්න ඉතාම හොඳ ලස්සන හොඳ සුන්දර අවස්ථාවක් දැන් ලැබිලා තියෙන්නේ. මේ මොහොතේදී අපි සියලුම දෙනා බොහොම නිවි හැනහිල්ලේ. ඒ දහම ඉවසන්න අවශ්‍ය උතුම් වූ සුදුසු ගුණාංගයක්. ඒ නිසා බොහොම නිවි හැනහිල්ලේ මේ අපන්නක ප්‍රතිපදාව කොමද්ද කියන එක මේ ජාතක දේශනාව තුළින් දැනගනිමු. පින්වතුනි, ඒ මතක් කළ ගාථාවෙහි අර්ථය මේ සියල්ල පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා දෙන ඒ ජාතක කතාව අපි විමසා බැලුවොත් මේ භාග්‍යවතුන් වහන්සේ තමයි දේශනා කළේ. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ජාතක දේශනාව දේශනා කළේ කවරෙකු අරබයාද කිව්වොත්, මේ කතා පැන නැඟුණේ කොහොමද කියලා විමසලා බැලුවොත් අනේපිඩු මහසිටානෝ තමයි මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපාසක මහත්මයා. මේ අනේපිඩු සිටුතුමාගේ යාළුවෝ 500ක් හිටියා. ඒ 500ක් විතරේ පිරිස තීර්ථක ශ්‍රාවකයන් අන්‍යාගමික ඒ ශ්‍රාවකයන් බවට පත් වෙලා. ඉතින් ඒ තමන්ගේ යාළු 500ක් සව්වන් දවසක් කතා කරගෙන එකතු කරගෙන මල් ඒ වගේම තෙල් මේ පැණි හකුරු හඳිනා වස්ත්‍ර මේ විදිහේ පිරිකර ඒ සියල්ලම සකස් කරගෙන මේ යාළුව 500ත් එකතු කරගෙන සැබෑ කල්යාණ මිත්‍ර ගුණයෙන් පරිපූර්ණ අනේපිඩු මහ සිටුතුමා මේ විදිහට බෙහෙත් පිරිකර අරගෙන බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න හවස් යාමේ ජේතවනාරාමයට පැමිණෙනවා. ඉතින් ඒ බෙහෙත් හා වස්ත්‍ර බොහෝ භික්ෂු සංඝයාට පිළිගන්නවා. හිඳීමේ සදෝසයන් හැරලා එකත්පසක ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ පින්වතුනි, රන්ගල් තලාවක සිට සිංහනාද කරන තරුණ සිංහයෙක් නින්ද ගෙරවුම් සහිතව වැසිවලා කුලක් මෙන්ද අහස්කඟ පහලට ගලා බහිනවා වගේ, රුවන් දමක් ගොතන්නාක් වගේ අටගින් යුතු අවර්ණීය වූ කමනීය බ්‍රහ්මස්වරේ විස්සර්තිතා විඤ්ඤයතා සවනීයතා ගාම්භීරතා නින්නාදිතාදී ඒ උතුම් වූ බ්‍රහ්මස්වරේ නොයෙක් ක්‍රමයෙන් විසිතරු වූ මිහිරි වූ දහම් දෙසමක් ඒ පිරිසට බුදු පියාණන් වහන්සේ සිදු කරනවා. ඉතින් ඔහු ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසම අහලා බොහොම පහන් වූ සිතින් නැගිටලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා අන්‍ය තීර්ථක සරණ අතහැර බුදුරජාණන් වහන්සේගේ සරණ යනවා. ඔහු එතැන් පටන් නිතර අනේ පිරිසිටුතුමා සමග සුවඳ මල් ආදී අරගෙන වෙහෙරට ගිහිල්ලා බණ අහනවා, දන් දෙනවා,
සිල් රකින්නවා පොහේට සිල් සමාදන් වෙලා වාසය කරනවා ඉතින් පින්වතනි පසු කාලයක සවැත් නුවර සිට නැවතත් රජගහ නුවරට භාග්‍යතුන් වහන්සේ වැඩම කරපු මොහොතක අර පිරිස බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩියතම් පටන් ඒ බුදු සරණ අතහැර නැවතත් අර පුරුදු තීර්ථකයන් සරණම ගිහිල්ලා තමන්ගේ මුල් තැනම පිහිටනවා කලින් හිටපු තැනම ඒ තත්ත්වයටම පත් වෙනවා පින්වතනි බුදුන් වහන්සේද සත්තට මසක් රජගහ නුවර ගත කරලා නැවතත් දේවරම් මෙහෙරට වැඩම කරනවා ඒ වෙලාවේ අනේ පිඩු මහසිරතුමා මේ පිරිස බුදු පියාණන් වහන්සේ නැති කාලේ ඒ බුදු සරණ අතහැරලා නැවතත් අර නිත්‍යා දෘෂ්ටික සරණෙහි පිහිටිය බව බුදු පියාණන් වහන්සේට දැනුම් දෙනවා බුදුන් වහන්සේ අප්‍රමාණ කෙලගණන් කල්පවල නිරතුරුව පුරුදු කළ වාක් සුචරිතයේ බලයෙන් දිවසොඳින් සුවඳවත් වූ නොඑක් සුවඳින් පිරුණු රන් කරඬුවක් විවර කරන්නාක් වගේ ඒ මුව පියුම විවර කරලා මිහිරි හඬ නිකුත් කරමි උපාසකවරුනි ඔබ තුන් සරණ හැර තීර්ථකයන් සරණ ගියා උදයි කියලා මෙයාගෙන් අහනවා ඒ වෙලාවේ ඔවුන්ට සැඟවීමට දෙයක් නැහැ භාග්‍යවතුන් වහන්සේට එසේමයි කියලා උත්තර දෙනවා උපාසකවරුනි ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ මතක් කරන මේ විදිහට උපාසකවරුනි යටින් අවීචි නිරයත් උඩින් භවාග්‍රයත් පිරිසිඳ කොට සිරසට අපරිමාණ ලෝක ධාතුන්හි සීලාදී ගුණයෙන් බුදු රජුන් සමාන කෙනෙක් නැත ඊට වඩා කෙනෙක් කොයිද යාවතා භික්කවේ සත්තා අපදාවා ඒ වගේ මේ විදිහට දිගට විස්තර කරනවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අග්ගතෝ චේ පසන්නානන්ති මේ විදිහේ ගාථාවලින් විස්තර කරනවා මේ සූත්‍ර වලින් ප්‍රකාශ පරිදි මෙසේ උතුම් ගුණයෙන් යුත් රත්නත්ය සරණ ගිය උවසුබසිය අපායේ උපදින්නෝ නම් නොවේති ඕහු අපාය උපතින් මිදී දෙව්ලොව ඉපද මහත් සැප විඳි එම නිසා මෙබඳු සරණ හැර අන්‍ය තීර්ථකයන් සරණ යන ඔබ විසින් අයුක්තක් කරන ලද්දයි වදාරනවා මෙහි තෙරුවන් ප්‍රධාන වශයෙන් හා උසස් වශයෙන් සලකා සරණ යන උන්ගේ අපායන්හි ඉපදීමක් නැති බව ප්‍රකට කිරීමට සූත්‍රවල සඳහන් මේ ගාථාවන් දැක්විත බව අටුවාවේ සඳහන් වෙනවා යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපායං පාය මානුසන්දේහං දේවකායම් පරිපූරිස්සං යේ කේචි ධම්මං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපායං පහාය මානුසන්දේහං දේවකායං පරිපූරිස්සන්ති යේ කේචි සංඝං සරණං ගතාසේ නතේ ගමිසන්ති අපායං පහාය මානුසන්දේහං දේවකායං පරිපූරිස්සන්ති යම්කිසි කෙනෙක් බුදුන් දහම් සඟුන් සරණ ගියාහු නම් ඔහුට අපායෙහි උපදීමක් නැත මිනිසත් බව හැර දෙව්ලොවට යෙත් කියන එකයි මේ ගාථා තුනෙහිම අර්ථය බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ඛ චෙත්‍යානි මනුස්සා භය තජ්ජිතා බියෙන් තැතිගත් මිනිස්සු විවිධ පර්වත වනාන්තර ආරාම රුක්දෙවල් පිහිටපතක් නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුඤ්ඤති මේ සරණය නිරූපද්‍රව නොවේ මේ සරණය උසස්ද නොවේ මේ සරණය සියලු දුකින් මිදීම පිණිසත් නොවේ යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති
යම් කෙනෙක් බුදුන් දහම් සඟුන් සරණ ගියෝද චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දකීද දුක දුක හට ගැනීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගයන ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙත් ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සච්ඡානි සම්මප්පඤ්ඤාය පස්සති දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියච්චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං යම් කෙනෙක් බුදුන් දහම් සඟුන් සරණ ගියෝද චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දකීද දුක දුක හට ගැනීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය යන ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙත් ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛාපමුඤ්ඤති මේ සරණය බය රහිතය මේ සරණේ උතුම්ය මේ සරණට පැමිණ සියලු දුකෙන් මිදෙති මෙන්න මේ ගාථාවන් මේ විදිහට අර්ථ සහිතව දක්වන්න ඕනේ කියලා ධම විස්තර වෙනවා ඉතින් මේ විදිහට උතුම් සරණක් තමයි බුදුන් සරණ බුදුන් වහන්සේ ඔවුන්ට දේශනා කර ධර්මයට මේ සියල්ල ඇතුළත් වී ඇත යනුවෙන් අට කතාවේ සඳහන් වෙනවා බුදුන් වහන්සේ ඔවුන්ට දේශනා කළ ධර්මය නිපමනක්ද නොවේ තවද උපාසකවරුනි බුද්ධානුස්සති කමඨහන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ නැවත නැවත සිතීම දහම අරමුණු කරගත් කමඨහන සඟ අරමුණු කරගත් කමඨහන සෝවාන් මඟ ලබා දෙයි සෝවාන් ඵලය ලබා දෙයි සකෘදාගාමි මඟ ලබා දෙයි සකෘදාගාම ඵලය ලබා දෙයි අනාගාමි මඟ ලබා දෙයි අනාගාමි ඵලය ලබා දෙයි රහත් මඟ ලබා දෙයි රහත් ඵලය ලබා දෙයි මේ ආදීන් අයින් දහම් දෙසා මෙමදු පිහිටක් අත්හල ඔබ නුසුදුසු දෙයක් කරන දැයි වදාරනවා මෙහි බුදුන් සිහි කිරීමේ කමඨහන ආදිය සෝවාන් මඟ ආදිය ලබා දෙන බව මහණෙනි එක ධර්මයක් වඩන ලද්දේ වඩ වඩා වඩන ලද්දේ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොවැඩීම පිණිස දුක් නැති කිරීම පිණිස මානසික සහනය පිණිස දැන ගැනීම පිණිස අවබෝධය පිණිස නිවන පිණිස පවති කවරනම් එක ධර්මයක්ද බුදුන් සිහි කිරීමය යන මේ ආදී සූත්‍ර වලින් පැහැදිලි කළ යුතුයි මෙසේ බුදුරදුන් නොඑක් අයුරින් උපාසකවරුන්ට අනුශාසනා කරනවා උපාසකවරුනි සමහර මිනිස්සු පිහිට නැති දේ පිහිටයයි තර්ක ඥානීව වරදවාගෙන අමනුෂ්‍යයන් අරගත් කතරෙහි යක්ෂයන්ට බෙදවි මහත් විනාශයකට පැමිණියහ ප්‍රශ්න නොතකා ගැනීම පමණක් නිසක ගැනීමයි අවිරුද්ධ ගැනීමයි ඒගත් මිනිස්සු එම කතරෙහිම සුවපත් බවට පැමිණියහයි වදාරා නිශ්ශබ්ද වෙනවා ඉක්බිති අනේබිති මහා සිටුතුමා අසුර නැගිට බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ප්‍රශංසා කරලා දුහත් මුදිනේ තබාගෙන මේ විදිහට ප්‍රකාශ කරනවා ස්වාමීනි දැන් මේ ඕසුවන් මේ උපාසකයන් උතුම් බුදු සරණ අත්හැර මේ තරකයෙන් තමයි සත්‍ය වරද්දවන්නේ තරකයෙන් අසත්‍යයෙන් ඔප්පු වෙන්නේ ඉතින් මේ තරකයට දාලා තරක ග්‍රහණය කිරීම නිසා අනිත් මිසදුර වෙනඳගත්තා ඒක අපට පැහැදිලි නමුත් පෙර යක්ෂාධිපතිගේ කාන්තාර සහ කාර්මිකයන්ට විනාශයක් අප්‍රසන්න ග්‍රාහකයන්ට යහපතක් පැමිණි සැටි අපෙන් සැඟව පවතින්නේ ඒ නිසා ඔබ වහන්සේට ඒක පැහැදිලි නිසා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අහසෙහි පුන්සඳ මඩල මතකොට පෙන්වන්නාක් මෙන් මේ කරුණ අපට මතක් කර දෙන්න කියලා අනේ පිළිසුදුමා ඉල්ලා සිටිනවා ඒ කියන්නේ මේ උපාසකවරු දැන් මේ තර්කයට පමණක් ගෝචර වෙන මිසදුරු පසුපස ගියේ බව අපට පේනවා නමුත් ඔවුන් ඉස්සර ඒ විදිහට තර්කයෙන් හිතලා වැරදි මඟ ගිහිල්ලා යක්ෂයන් රහවෙච්ච සිද්ධි මේවා අපි දන්නේ නැහැ මේක භාග්‍යවතුන් වහන්සේටමයි වැටහෙන්නේ අපට පෙන්වලා දෙන්න කියලා ආරාධනා කර සිටිනවා ඉක්විති බුදුරජාණන් වහන්සේ ගෘහපතිය මා විසින් අපරිමිත කාලයක් දස පාරමිතාවන් සම්පූර්ණ කොට
ලෝකයාගේ දුක් දුරු කිරීම පිණිසම සියල්ල දන්නා නුවණ ලැබුවා. සිංහතලින් රන් බඳුනක් පුරවන්නාක් මෙන් මැනවින් කන් යමාගෙන අහන්න කියලා සිටුතුමාගේ සිහිය උපදවලා වළා ගැවෙන් පුන්සඳ මත කරලා පෙන්වන්නාක් මෙන් භවයේ මෙතිච්ච මේ කරුණ පැහැදිලි කරලා දෙනවා. පින්තුනේ පෙර කසී රට බරණැස් නුවර අති දිහිල්ග රාජ පරම්පරාවට අයත් මේ බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ වෙළඳ කුලයේ පිළිසිඳගෙන ක්‍රමයෙන් වැඩිවියට පත්ව ගල් 500කින් වෙළඳාම් කරමින් හැසිරෙනවා. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ සමහර විටක නැගෙනහිර දෙසට බටහිර දෙසට ගමන් කරනවා. සමහර විටක බටහිර දෙස සිට නැගෙනහිර දෙසට වෙළඳාම් පිණිස යනවා. එම නුවරම නුවණ අඩු වෙළඳ උපායේ අධක්ෂ තවත් වෙළඳ පුත්‍රයෙක් වාසය කළා. එකල මේ බෝසත් වෙළඳතුමා බරණැස් නුවරින් මහත් වූ අගනා බඩු ඒ ආදිය තමන්ගේ ගැල්වල පුරවගෙන තවත් වෙළඳ ගමනක් යන සූදානම් වුණා. එතකොට පින්වතුනේ අර මොහොඬ වෙළඳ පුත්‍රයාත් ගල් 500ක බඩු පුරවාගෙන ගමනට සූදානම්ව ඉන්නවා. ඉතින් බෝසත් වෙළඳතුමා මෙහෙම කල්පනා කරනවා, මේ මොහොඬ වෙළඳ පුත්‍රයා මා සමග ගියොත් මේ ගල් 1000ටම මග ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මිනිසුන්ට දර, ගොනුන්ට තන මේවා සුලභ වෙන්නේ නැහැ. ඒ නිසා එක්ක පළමුවෙන් මා යන්න ඕනේ, එහෙම නැත්නම් ඔහු යන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරලා ඒ වෙළඳ පුත්‍රයා කැඳවලා පැහැදිලි කරනවා, ඔබ පළමුවෙන් යනවද නැත්නම් පසුව යනවද කියලා. ඉතින් අර තැනැත්තා පළමුව ගමන යෑමේ ආනිසංස මේ විදිහට හිතනවා. කොහොමද? අබලන් නොව මගින්ම යන්නේමි. එහෙම වුණාම ගොනුන්ට නොයිඳුල් තනකොළ කන්න පුළුවන්. මිනිසුන්ට නොයිඳුල් පලාකොළ ලැබෙනවා. නොකැලඹුණු ජලයත් ලැබෙනවා. කැමති පරිදි බඩුවලට මිල කරන්නත් පුළුවන්. මෙහෙම හිතපු අර අනුවන වෙළඳ නායකයා බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා, යහළුව මං කලින්ම යන්නම් කියලා. ඉතින් බෝධිසත්වයන් වහන්සේත් පසුපසින් යාවේ ආනිසංස දකිනවා. මොකද කලින් යන කට්ටිය ඒ මාර්ගය යනකොට කැඩිච්ච බිඳිච්ච තැන් තියෙනවා නම් ඒව සම කරනවා. ඉතින් ඔවුන් ගිය මාර්ගය යනකොට අපිට එහෙම නැවත මාර්ගය සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින්ම යන ගොන්නු මෝරපු තනකොළ කාලා ඉවර කරනවා. එතකොට අලුත් තනකොළ තමයි ඉන්නේ. පලාකොළත් එහෙමයි. නවුම්ම ආපු පලාකොළ මිනිස්සුන්ට සත්තුන්ට තනකොළාදී ලැබෙනවා. ඉතින් ජලය නැති තැන්වල ජලය පළමු යන පිරිසට ඇති කරන්න සිද්ධ වෙනවා. එහෙම වෙනකොට දෙවන යනට ඒ ජලය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මුලින්ම ගියපු කට්ටියේ බඩු විකුණන්න ගියාම දිවිතොර කරගැනීමක් වගේ ඒ බඩු වලට මිල දෙන්න බොහොම දුකක් විඳින සිද්ධ වෙනවා. ඉතින් පසුව යන කට්ටියට මුලින් ගියපු කට්ටිය බඩු වලට මිල නියම කරපු නිසා කිසිම අපහසුාවක් නැතුව ඒ මිලට බඩු විකුණ ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිය ආනිසංස අපි බෝධිසත්වයන් වහන්සේ දකිනවා. එහෙම දැකලා අර අනුවන නායකයාට කියනවා, හොඳහෙන ඔබ කලින් යන්න කියලා. ඉතින් ඒ තැනැත්තාත් සතුටින් ඒක පිළි අරගෙන තමන්ගේ ගැල්ල යොදාගෙන ක්‍රමයෙන් ඒ අවනුෂ්‍යයන් අධිග්‍රහිත ඒ කාන්තාරය ඇරමෙන තැනට පැමිණෙනවා. පින්වතුනි, කාන්තාරය වනාහි විවිධාකාරයි. චෝර කාන්තාර, සොරුන් ගැවසෙන කාන්තාර, වාල කාන්තාර, වනසතුන් ගැවසෙන කාන්තාර, නිරුදක කාන්තාර, ජලය නැති කාන්තාර, අමනුෂ්‍ය කාන්තාර, ඒ කියන්නේ අමනුෂ්‍යයන් අරගත් කාන්තාර, අප්ප භක්ක කාන්තාර, ආහාර අඩු කාන්තාර වශයෙන් පස් ආකාරයි. ඉතින් එහි සොරුන් විසින් මග අවුරුන් ලද්දේ චෝර කාන්තාරද, සිංහයන් විසින් අවුරුන් ලද මග ඇත්තේ වැලි කාන්තාරද, යම් තැනක නෑමට හෝ බීමට ජලය නැත්තේ නිර්දක කාන්තාරද, අමනුෂ්‍යයන් විසින් අරක් ගන්නා ලද්දේ අමනුෂ්‍ය කාන්තාරද, මුල්ලාදී ආහාරයට සුදුසුදේ නැත්තේ අපභක්ක කාන්තාරද නමි. ඉතින් මේ පස්සාකාර කාන්තාර අතුරින් මේ කාන්තාරය නිර්දක හා අමනුෂ්‍ය කාන්තාරයක් වෙනවා. ඒ නිසා මේ වෙළඳ පුත්‍රයා ගැල්වල මහත් වූ සැලි තියාගෙන ඒ වගේ ජලය පුරවලා තමයි මේ සැටයුදුන් මගට පිවිසෙන්නේ, මේ කාන්තාරයේ සැටයුදුන්. ඉතින් මේ තැනැත්තන් කාන්තාරයේ මැදට පිවිසුනාට පස්සේ ඒ කාන්තාරයේ අරක්ගත් යක්ෂයා මේ අය විසින් ගේන ජලය මොවුන් ලවාම ඉවත දන්වලා, මොවුන් දුරුවල කරලා, මොවුන් සියල්ලම කන්න ඕනේ කියලා කල්පනා කරලා උපායක් හැටියට
සම්පූර්ණයෙන් සුදු වූ ගොනුන් යදා සිත්කලු ස්ථානයක් මවා දුනු පලස් ආදී ආයුධ ඇතිව 10ක් 12ක් පමණ අමනුෂ්‍යයන් පිරිවරාගෙන උපුල් මල් ඒ වගේම මේ කුමුදු මල් වලින් පළඳනා හදාගෙන තෙත්ෙච්ච හිසිනුත් ඒ වගේම වතිනුත්ත්ව අධිපතියකු මෙන් යානාවක හිඳගෙන මඩ තැවරුණු ගැල්සකින් යුතු ඉදිරියට එනවා. ඉතින් පින්වතුනි ඔහුගේ පිරිවර මිනිස්සු පෙරටුවහ පසුපසින් ඒ එන තෙත් කෙස් හා වස්ත්‍ර ඇති උපුල් මල් කුමුදු මල් පැලඳ සොදු නෙළුම් මිටි අතැතිව නෙළුම් අල කමින් දිය බිඳු හා මඩ වගුරුවමින් මේ යන පිරිස දැකලා වෙළඳ සාත්තුනායකයෙක් නම් යම් දවසක ඉදිරිපසින් සුළඟ හමායේද එදින යහනාවක හිඳගෙන සේවකයන් පිරිවරාගෙන දූවිලි මග හරවමින් ඉදිරියෙන් යෙත් යම් දවසක පසුපසින් සුළඟ හමායේද ඒ අයරීම පසුපසින් යෙත් එදින ඉදිරියෙන් සුළඟ හැමීය. ඒ නිසා වෙළඳ පුත්‍රයා පෙරටුව ගමන් කළේය. ඉතින් අර යක්ෂයාත් ඔහු එන දැක තමන්ගේ ආනය මගින් බැහැර කොටගෙන කොහේ යන්නේද කියලා මේ තැනත්තත් එක්ක පිළිසඳර කතා කරනවා. වෙළඳ පුත්‍රයාද ඒ තමන් ආපු යානය මගින් බැහැර කරලා තැනක නවත්තලා ගැල්වලට යන්නට ඒ ඉඩ දීලා පැත්තකට වෙලා අපි බර නැසනවර සිට එන්නේ ඔබලා වනාහි දැන් මේ උපුල් මල් කුමුදු මල් පැලඳගෙන රතු නිලුම් අතැතිව නිලුම් මල කමින් මඩ තැවරුණු සිරු රැදුව දිය මිදු හෙළමින් තමයි එන්නේ. ඉතින් අහනවා ඔබලා ආපු මාර්ගයේ වැස්ස වහිනවද උපුල් මල් ආදියෙන් සැදුම්ලත් විල් තියෙනවද කියලා අහනවා. ඉතින් යක්ෂය ඔහුගේ බස් අහලා මෙහෙම කියනවා යාළුව ඔබ මේ මොනවද කියන්නේ? ඉදිරියෙන් බොහොම ලස්සන වනාන්තරයක් හම්බෙනවා. මුළු වනාන්තරයේ ප්‍රදේශයට මේකසේම වහිනවා. දිය කඳුර පිරලා පවතින්නේ. තනින් තන නෙළුම් ආදී පිපුණු බිල් තියෙනවා. ඉතින් මේ විදිහට ඉදිරියේ වනාන්තරයක් සහ වැස්ස පවතින බවට මේ පිරිසට මේ යක්ෂ පිරිස විසින් අඟවනවා. ඒ වගේම යක්ෂයාන ඔබ මේ කොහෙද යන්නේ? ඒ වෙලාවේ කියනවා මේ අපේ බඩු දැන් අපි මේ අසවල් දනව්වට යන්නේ මේ ගැලෙහි කුමන බඩුද? ඉතින් මේ බඩු මේ බඩු කියලා අර බෙරඳ නායකයා මේ යක්ෂ පිරිසට උත්තර දෙනවා. ඉතින් මේ යක්ෂ පිරිසක් කියලා දන්නේ නැහෙනේ මොවුන් යම්කිසි ප්‍රභූන් පිරිසක් වගේ වෙස්වලාගෙන ඉන්නේ. ඉතින් ඔවුන් කියනවා මේ තමන් කරත්වල මේවා තියෙන්නේ. ඉතින් අර යක්ෂ පිරිසට මේ ජලය තියෙනවා කියලා කිව්වහම ඔවුන් කියන අනේ අපරාධයෝ ජලය පටවගෙන යන්නේ. මෙතන ඉඳන් ඔබලා ජලය පටවගෙන යන එක හරිම අපරාධයක්. ඉදිරියේ ජලය බොහොම සුලබයි. ඒක නිසා ඔය සැලි බිඳලා කරත්තවල බර හිස් කරගෙන යන්න සැහැල්ලුවෙන් යන්න. මෙන්න මේ විදිහට අවවාද කරලා අපට පරක් වෙනවා කියලා මේ පිරිස යනවා. ඉතින් මදක් දුර ගිහිල්ලා අතුරුදහන් වෙලා යනවා තමන්ගේ යක්ෂ පුරයටම. ඉතින් මේ කතාව අහපු අර නුවණමද සාත්තුනායකයා තමන්ගේ මෝඩ බව නිසා අර යක්ෂයාගේ වචනේ පිළි අරගෙන තමන්ගේ කරත්තවල තියෙන දේ පිරිච්ච වතුර සැලි ටික ඔක්කොම බිඳිනවා. ජලය පොඩ්ඩක්වත් ඉතිරි කරන්න නැතුව බැහැර කරනවා. ඉතින් මේ විදිහට අර යක්ෂයාගේ උපක්‍රමයට හසු වෙච්ච මේ මෝඩ වෙළඳ නායකයා ඊ සියලුම ජලය හිස් කරනවා. ඉතින් එහෙම හිස් කරලා මේ පිරිස ඉදිරියට යනවා. කොච්චර ඉදිරියට ගියත් ජලය නැහැ. හිරු උදාවනතුරු ගමන් කරත් කිසිම ජලයක් හමු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ පිරිස බොහොම කලාන්තයට පත් වෙනවා. ඒ නිසා ගැල් වට කරලා ඉහළින් වහලයක් සකස් කරගෙන දැන් මේ විඩා අරින්නට පටන් ගන්නවා. දැන් මේ ගවයන්ටත් ජලය නැහැ, මිනිසුන්ටත් ජලය නැහැ. දැන් මිනිස්සුත් මේ ගවයනුත් බොහොම දුබල බවට පත් වෙලා තැන තැන වැටලා නිදා ගන්නවා. ඉතින් මේ දුබල වෙලා ඉන්න පිරිස අර රාත්‍රී කාලේ යක්ෂව විසින් ඒ යක්ෂ නගරයෙන් ඇවිල්ලා සියලුම ගොන්නුත් මිනිස්සුත් මරලා ඇට පමණක් ඉතිරි වෙන විදිහට ඒ සියල්ලම කාලා දාලා තමන්ගේ යක්ෂපුරයට යනවා. පින් උතුණි මෙසේ ඒ නුවණ මඳ නායකයෙක් නිසා සියල්ලම විනාශ වුණා. ඇට කැබිලි ඒ තැන විසිරිලා 500ක් භාණ්ඩේ විදින විදිහටම තියෙනවා. ඉතින් බෝසත් වෙළඳ නායකතුමත් නුවන මද වෙළඳ නායක පුත්‍රයා නික්මිලා මසක් හෝ අඩමසක් ගියාට පස්සේ නැත්තම් ඒ කියන්නේ මාසයක් හෝ සති දෙකක් මාසයක් අතර කාලේ තමන්ගේ ඒ ගැල් 500ත් සම්බන්ධ කරගෙන නුවරින් නික්මිලා පිළිවෙලින් මේ කාන්තාරය අසලට පැමිණෙනවා. එහිදී දියසර ජලයෙන් පුරවලා
බොහෝ ජලය අරගෙන ජලය එකතු කරගෙන බෙර හසුරලා ඒ තමන්ගේ පිරිස කැඳවලා හැමෝටම අවවාද කරනවා මගෙන් අහන්න නැතුව මේ කාන්තාරයද්දි කිසි දෙයක් කරන්න එපා නොඑක් දේවල් දකින්න පුළුවන් ඒවා කන්න බොන්න යන්න එපා වතුර හක් කරන්න එපා වතුර පානය කරද්දි මේ හැම දෙයකදීම තමන්ගෙන් අහන්න කියලා ඉතින් මේ විදිහට අවවාද කරලා බෝධිසත්වයන් වහන්සේ කතරමැදට පිවිසිච්ච වෙලාවේ කියන්නේ මේ කාන්තාරේ මැද හරියට පිවිසිච්ච වෙලාවේ අර යක්ෂයා කලින් උපක්‍රමයම කරනවා බෝධිසත්වයන් වහන්සේට ඒ එන පිරිසට ඉදිරියෙන් බොහොම මේ නාලා විල්වල බැහැලා නිලුම්වල් පැනඳගෙන නිලුම්වල කමින් නිලුම්වල් පැනඳගෙන මේ විදිහට හොඳට වතුරෙන් සතුටු වෙලා නැත්තම් මේ විල්වල නාපු පිරිසක් හැටියට ඉදිරියේ බොහොම ජලය තියෙන බව අඟවන ලක්ෂණ ඇතුව අපි බෝධිසත්වයන් වහන්සේ ඉදිරියට එනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේ දුටු වනම තේරුම් ගන්නවා මේ ඉන්නේ යක්ෂයෙක් කියලා. මොකද මේ කාන්තාරයේ ජලය නැහැ. මේ කාන්තාරයේ කියන්නේම නිරුදක කාන්තාරය. ඒ වගේම මේ යක්ෂයාගේ පෙනුමෙත් කිසිම බයක් නැහැ. ඇසුත් රතු පාටයි. හෙවණැල්ල පේන්නේත් නැහැ. කල්පනා කරන දකිද්දිම නිසකවම මේ යක්ෂයා විසින් මට කලින් ගියපු අනුවන ඒ නුවණ මන්ද වෙළඳ පුත්‍රයා අරන් ගියපු සියලුම ජලය ඉවත් කරවලා කලාන්ත කරවලා පිරිස සහිතවම අනුභව කළා වේතුමයි. මෙන්න මේ විදිහට කල්පනා කරලා මගේ නැනවත් බව හා උපාය දක්ෂභාවය මේ යක්ෂයා දන්නේ. ඒ නිසා මම මොහොට රැවටෙන්නේ නැහැ කියලා දකින්නකොටම කල්පනා කරනවා. ඉතින් අර උපක්‍රමය කරනවා මේ බෝධිසත්වයන් වහන්සේට. නම් බෝධිසත්වයන් වහන්සේ රැවටෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ මේ යක්ෂයන්ට කියනවා හරි හරි ඔකට යන්න කියලා. අපි වෙරෙන්දෝ අපි වතුරක් දකින්නේ නැහැ. ඉතින් වෙන වතුරක් දකින්නේ නැතිකොට අපිට එහෙම වතුර අහක් කරන්න බෑ. ඒ නිසා ඔය කට්ටිය යන්න අපි වතුර අහක් කරන්නේ නැහැ කියලා මේ යක්ෂයන්ට අපි බෝධිසත්වයන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් මේ යක්ෂයාත් මද දුරක් ගිහිල්ලා තමන්ගේ යක්ෂපුරයටම යනවා. ඉතින් යක්ෂයා ගිය කල්හි පිරිවර මිනිස්සු බෝධිසත්වයන් වහන්සේට මෙහෙම කියනවා. උතුමාණෙනි මේ මිනිස්සු මේ පෙරණ නිල් වන රොදින් මතු නිබඳ වැසි වසින බව කියනවා. ඒ වගේම උපුල් මල් කුමුදු මල් මේ වගේ මල් මාලා පැරඳගෙන දිය වැහෙන ඇඟෙන් යුතුව මේ විදිහට වතුරෙන් සතුරලා අහු වෙන්නේ නාලා කරලා ඉන්නේ. ඒ නිසා එහෙම තියෙද්දි අපි මේ වතුර අරගෙන යන්නේ ඇයි කියලා බෝධිසත්වයන් වහන්සේගෙන් විමසන. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ අහනවා ඒ සියලුම දෙන අරස් කරලා ඔබලා මෙම කතරෙහි විලක් හෝ පොකුණක් හෝ ඇති බව කවදාවත් අහලා තියෙනවද අහනවා. ඉතින් කියනවා නැහැ කියලා. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරන මේ නිරුදක කාන්තාරය දැන් මෙහි සරු නිල් වනරොදින් එහා වැහි වහිනවා කියලා මේ අය කියනවා. ඉතින් අහනවා වැසි සුළං කොතෙක් දුර හවනවද? ආරේණි යොදුනක් පමණ හමනවා කියනවා. අහනවා කොහොමද ඔබලාගේ සිරුරට වැසි සුළඟක් දැනුණාද අහනවා. නැහැ කියනවා. ඊට පස්සේ අහනවා වැසිවලා කුල කොපමණ දුරකට පේනවද කියලා. යොදුනක් දුර පේනවා කියනවා. අහනවා ඔබ කිසිවෙක් කිසින් වැහි වලා කුලක් දැක්කද අහනවා. නැත කියනවා. ඊට පස්සේ නැවත අහනවා මේ විදුලිය එළියක් එනවා නම් ඒ විදුලිය එළි කොටනවා නම් ඒවා කොතෙක් දුර පේනවද කියලා. ඒ වෙලාවේ කියනවා සතර පස් යොදුනක් කියලා. ඉතින් බෝධිසත්වය අහනවා ඔබලා කිසි කෙනෙක් විදුලි එළියක් දැක්කද? ඉතින් මේ පිරිස කියනවා නැත ආරේණි කියලා. අහනවා අකුණු කොටනවා නම් ඒ හඬ කොතෙක් දුරට ඇහෙනවද? යොදුනක් දෙකක් පමණ ඇහෙනවා. ඉතින් අහනවා ඔබ කිසිවෙක් ඒ අකුණු හඬක් ඇහුවද කියලා. ඉතින් කියනවා නැහැ නායකතුමනි අපි එහෙම ඇහුවේ නැහැ. ඉතින් ඒ වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මිනිස්සු නෙමෙයි මේ යක්ෂයෝ අපගේ ජලය අපි ලවා බැහැර කරවලා අපි මහන්සියට දුබල බවට පත් වුණාම අපිව අනුභව කිරීම සඳහා මේ පිරිස ආවේ. ඉතින් අපට කලින් ගියපු නුවණ මඳ වෙළඳ නායකයා උපායෙහි දක්ෂයෙක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මොවුන් විසින් ජලය බැහැර කරවලා කලාන්ත කරලා අනුභව කරා විය යුතුමයි කියලා මේ පිරිසට මතක් කරලා ඒ පිරිසගේ හිස්සෙච්චි බඩු පිරිච්ච ගැල් ටික අපටත් බලා ගන්නත් පුළුවන් කියලා මේ පිරිසත් එක්කගෙන ඉදිරියටම ගමන් කරනවා. ඉතින් අර කිව්වා වගේම හවස් වෙනකොට අර පිරිසෙන් තොර වෙච්ච බඩු වලින් පිරිච්ච ගැල් 500 ඒ තැන ඒ විසිරලා තියෙනවා. ඒ මිනිසුන්ගේ ඇට කබලි සහිතව මේ කට්ටියට දැක් ගන්න ලැබෙනවා. ඉතින් ඒ ස්ථානයේ අපි බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ගල් වටකොට ඉඳවලා උඩින් වහලයක් ගහලා මිනිසුන්ට ඒ මැදි වෙනසේ ඒ කරත්ත ඉඳවලා කඩුගත් අත් ඇති පුරුෂයෝ තුන්යම රාත්‍රිය පුරාම ඒ ආරක්ෂාවට යොදවලා තමන්
රාත්‍රිය පහන් කරනවා. ඉතින් පින්වතුනේ අලියම උනාට පස්සේ සියලුම කටයුතු නිමවලා ගුණුන්ට කවලා දුබලු ගැල් ටික අතහැරලා ශක්තිමත් ගැල් අර අනිත් නායකයාගේ ඒ කරත්ත වලින් ගැල් යොදවාගෙන ඒ වගේම එහි තියෙන වටිනා භාණ්ඩ තමන්ගේ ගැල් වල පටවගෙන තමන්ගේ අඩු වටිනාකමින් යොත් භාණ්ඩ අතහැරලා සියලුම පිරිස සමග තමන්ගේ ඒ වෙළඳාම් කර නගරයට අපේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ පිරිස සමග ඒ තමන්ගේ වෙළඳ නගරයට ගමන් කරනවා බුදුරජාණන් වහන්සේත් මේ කතාව වදාරලා තර්ක ඥානය ගත්තාහු පෙරද මහා විනාශයකට පැමිණිය අපන්නක ඥානය ගත්තාහු අමනුෂ්‍යයන්ගෙන් මිදී යහතින් කැමැත් තැනට ගොස් තම තැනටම ආපසු පැමිණියයි අතීත වර්තමාන කතා දෙක ගලපලා මේ අපන්නක දේශනාව ගෙනහැර පාමින් අපන්නකන් තහන මේකේ ဒුතියන් ආහු තක්කිකා යන අපි කලින් මතක් කරපු ගාථා දේශනාව සිද්ධ කරනවා මේ විදිහට ජාතක දේශනාව ගෙනහැර දක්වමින් බුදු පියාණන් වහන්සේ මෙහි අතීත වර්තමාන කතා දෙකත් ගලපලා මේ ජාතක දේශනාව නිම කරනවා ඒකර නුවණවන්ත වෙළඳ පුත්‍රයා තමයි දේවදත්ත තෙරුන් වහන්සේ ඔහුගේ පිරිස තමයි මෙකල මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ පිරිස නැනවත් වෙළඳ පුත්‍රයාගේ පිරිස මෙකල බුදු පිරිස නොනැති වෙළඳ පුත්‍රයා නම් බුදු මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිමා කරනවා පින්වතුනි මේ විදිහට මේ ජාතක දේශනාව නිමාව සමග 500ක් උපාසකවරු කවදාවත් අයතිසරණෙන් ඉන්නවෙන සෝවාන් උපාසකවරුන් බවට ඒ 500ක් උපාසකවරුන් පත් වෙනවා ඒ 500ක් දෙනාම අති උත්තම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝවාන් ඵලෙහි පිහිටෙනවා පින්වතුනි මේක තමයි අති උතුම් අපන්නක ජාතක දේශනාව මේ අපන්නක ජාතක දේශනාව තුළින් බුදු පියාණන් වහන්සේ එකිනෙකා කියන දේ අහලා විමසන් නැතුව තරකයෙන් අරගෙන කටයුතු කරන්නට ගිහිල්ලා විනාශ වෙන ජීවිත ගැන ඒ විනාශ වෙන ස්වභාවය ගැන පැහැදිලි කරනවා. ඒ නිසා අපි තරකයෙන් නොව කරුණුකාරණා විමසා බලා අවබෝධයෙන් යුතුව යමක් සාක්ෂාත් කිරීම තමයි වටින්නේ කියන එක මේ ජාතක දේශනාවෙන් හොඳට අපට පෙන්වලා දෙනවා.